මියුරු සත්සරණත ජීවිතය ගත්තම් කළ සෞම්‍ය රාත්‍රය. මහනුවර නගරයට රාත්‍රය උදා වෙලා මේ අපි ඉන්නේ මහනුවර වැව ස්මත්තේ රජින හෝටලයේ ඉදිරිපස මාවතේ. ඇතින් පේන හන්තාන කඳුවලල්ලේ වගේම ඊට මෙහැන් තියෙන ගොඩනැගිරිවල දැල්වෙන විදුලි එළිය සහ වී පසුපසින් තියෙන වීදිවල එළිය විතරයි. ඉඳලා හිටලා වාහනයක් දෙකක් අපි උපහු කරගෙන යනවා. හැබැයි දවල් කාලයට මේ වටපිටාව බොහොම කාර්ය බහුලයි. ඒ වගේම දිවා කාලේ තියෙන සුන්දරත්වය වගේ නෙවෙයි, වෙනස් වූ සුන්දරත්වයක් මහනුවර නගරයේ තියෙනවා. මියාවට තියෙනවා. ඉතින් මේ සෞම්‍ය රාත්‍රිය ඔබව සෞම්‍ය ගීතාවලියක රසස්වාදයකට කැඳවාගෙන යන්නයි සෝදානම්. එනිසාවෙන් මේ සෞම්‍ය රාත්‍රිය හැඩ කරන්නට මගෙත් එක්ක මේ කතා බහට එකතු වෙනවා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න අපේ ඇඳුරුතුමන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්. ඒත් එක්කම අපේ කථිකාචාර්යතුමන්ට පසුපසින් අර පැත්තෙන් අපේ සහෘද සංගීත කණ්ඩායමක් ඉන්නවා. මේ අපේම මිත්‍රයෝ දුලිප් කුමාර ඉන්නවා. ඉතින් ලසිත ලක්මාල් අමල් චානක වත්තේ ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා හෝරාවක් පුරාවට ඔබට සොඳුරු බොදු ගීත කීපයක වටනාකම ඒ හැඩය ඔබට කියනවා. කථිකාචාර්යතුමනි, අපි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්චි ශ්‍රී ලංකේ ජාතියක් විදිහට අපේ බෞද්ධ ගීතය ගැන ඔබතුමන්ගේ ආකල්පය කොයි වගේද? මේ ගීත නිර්මාණය වෙන්නේ කොයි ආකාරයෙන්? බෞද්ධ ගීතය කියන එක අපට ගොඩක් පස්සේ කියන එක. නමුත් බෞද්ධ සාහිත්‍ය කියන එක බෞද්ධ සංස්කෘතියේ මූලාරම්භය පටන්න අපට එන එකක්. ඒන බෞද්ධ සංස්කෘතියේ ගීත වගේ දේවල් හොයාගන්න මුල් කාලෙම තියෙනවා හොයාගෙන ගියොත් තේදි ගී කියන එක වඩාත් තියෙනවා. බුදුන් වහන්සේගේ ගින් පසුආපු තෙරණියන් විසින් ගායනා කළාය කියන පාලි භාෂාවෙන් කියන තේරි ගී කියන එක. මේක මාටි වික්‍රමසිංහන් විසින් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. එතන ඉඳලා සමහර දේවල් බුදුන් වහන්සේ බුද්ධ ධර්මය අවධාරණය කරන්නේ. ඔව්. මේ සාහිත්‍ය කෙනෙක් පාවිච්චි කරා. ඒතර කවි පාවිච්චි කරා, පාලි ගාථා පාවිච්චි කරා, වෙනත් සාහිත්‍යමය නාට්‍යමය අවස්ථාවන් මේ පාවිච්චි කරමින් තමයි බුදුන් වහන්සේ මේ අවධාරණය කරේ අපට තමන් වහන්සේගේ ධර්මය. ඉතින් එතනින්ම අපට මේ සාහිත්‍යයට බෞද්ධ සම්බන්ධතාවය ඇති වෙනවා. මේක ප්‍රතික්ෂේප කරන්න වෙයි අවියෝජනීයව එදා පටන් අද වෙනකන් දිගටම ගලාගෙන එනවා. ඒ එන මැදදී පසුව අපට සංගීතය මිශ්‍ර වෙච්ච ගීත පදවලින් ගායනා කරන්න පටන් ගත්තා. බුදු ගුණ, මව් ගුණ, සමාජ ප්‍රශ්න මේ වගේ දේවල්. මේ කියන හැම එකකම රෝහණ අපට ඇඳ ගන්න තියෙනවා. බෞද්ධයන් විසින් උගන්වනු ලබන කාරණාවල් මේ ගීතවල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් දකුණු ඉන්දියානු සංගීතය මිශ්‍ර කරගෙන මේ ගීතය කියන එකට සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යයක තියෙන්නේ මෙන්න මෙහෙමයි. පසුකාලීන චිත්‍රපට වැඩි අඟුලිමාල වගේ වට ගායනා කරන ලද සියලු ගීත මොහිදින් බෙක් වගේ අපේ ගායකෙක් ඒ සියලු ගීතවල තියෙන්නේ බෞද්ධ දේවල් තමයි. අපි කතාව බෞද්ධ කතාවක්. ඒක බෞද්ධ නාට්‍ය. මේ සියලු දෙයට ගීත ඇතුළත් කරන වඩා රසවත් කිරීම පිණිස එහෙම තමයි ගීතෙදි මේක ඇතුළත් වෙන්නේ. ඔව්, එතකොට මේ දැන් අපිට වර්තමානයේ අපි මේ ඇහෙන්නේ අපි බොහෝ වෙලාවට රස විඳින්නේ ඊට වසර ගණනකට පෙර ලියවිච්ච ගීත. වර්තමානයේ අපිට මෙවන් ගීත රචනා වෙනවා, නිර්මාණ වෙනවා දකින්න තියෙන ප්‍රවණතාවය අඩුයි. ඇයි? මම හිතන්නේ බෞද්ධ ගීත නිර්මාණයේ විශේෂයෙන් යතිවරු අනුගම සිද්ධාර්ථ වගේ විශේෂයෙන් සඳහන් වූ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ගීතයට විශේෂ කරගෙන මේ ඊළඟට දැන් සමාජයේ අසාධාරණයක් සිද්ධ වෙනවා, වෙනස්කම් සිද්ධ වෙනවා. මේකට විරුද්ධව තමයි බුදුන් වහන්සේ අරගල කරන්නේ. ඔව්. සමාජයේ සමානයි කියන එක. නමුත් මේ සමානයි කියන සමාජය තුළ ඒ අසමානකම් දකින්නකොට මෙන්න මෙතෙන්දි මේකට මේ බෞද්ධ ස්වරූපයේ ගීත
බුදු බණ ගඩුල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහෙරති දම් දීපේ ධම්මමාව බත් වෙනුවට පති එවගේ විරෝධාකල්ප ගීතවලටත් මේ බුදුන් වහන්සේගේ බෞද්ධ ආගම සම්බන්ධ කරගන්න බවක් අපට පේන්න තියෙනවා. බෞද්ධ බොදු ගීත වගේම සමාජය ගැන අපේ වටපිටාව ගැන ලියවිච්ච ගීත තියෙනවා. මේ ලියවුණු ගීත එහෙම නැත්නම් මේ කලා නිර්මාණ මිනිස් ජීවිතයට අපිට කොච්චර දුරට වැදගත් වෙනවද? මං හිතන්නේ ඕන බොදු ගීත පමණක් නෙවෙයි ඕනෑම කලා නිර්මාණයක් ජීවිතයට වැදගත් වෙනවා. මොකද මිනිස්සුන්ට භාව විරේචනය කියාගන්න ඕන දෙයක් කියාගන්න විදියක් නැති වුණාම ඒ සඳහා කලාව පාවිච්චි කරනවා. දැන් උදාහරණයකට ගත්තරස්සේ දැන් ආගම ක්‍රමයෙන් විනාශ වෙලා යනවා. මිනිසුන්ගේ පැවැත්ම, භෞතික පැවැත්ම, ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වෙනවා. ඒතකොට මේක කියාගන්න ඕන නම් මේක සඳහා මිනිස්සු ගීතයක් ලියනවා. ගීතය පාවිච්චි කරනවා. මොකද උදාහරණයක් තමයි අර මං කියන ගීතේ අර දම්පියාව නිත්‍යාන නිදා සිටිනුද විනේය ජන නෙත් කඳුලින් හඳා වැටුනුද. දැන් මේ ගීතේ එකතනට දිකට ගිහිල්ලා කියනවා දැන් බුදුන්ගෙන් පිහිටක් නැහැ. ගඩොල් බුදුන් යකඩ බුදුන් වෙහෙරේ විහෙරති දම් දීපේ දම් අමාව බත් වෙනුවට කති කියලා. දැන් මෙයා කියාගන්න ඕන ප්‍රකාශ කරගන්න ඕන දේ බුද්ධාගම දැන් මිනිස්සුගේ ආගේ බුද්ධාගමේ වෙනසක් නෙවෙයි මිනිස්සු අතර මේක වැඩ කරන්නේ. වැඩ කරන්නේ නැති වෙනුනේ මේක අලුත් කරගන්න නැවත ඒක කියනවා. ඒක නැවත නැවත යලි යලි ශ්‍රවණය කරන මිනිස්සුන්ට නැවත හිතෙනවා දැන් අපි ගැන නේද මේ කියන්නේ කියලා. ඒතකොට දැන් ඉතින් ඒක බුදුන්ට අපහාසයක් නෙමෙයි කරන්නේ. ඒ වගේම සියලු සමාජ ප්‍රශ්න අර්බුද තියෙනවා ප්‍රකාශ කරගන්න මිනිස්සු සාහිත්‍ය පාවිච්චි කරනවා. මිනිස්සු සාහිත්‍ය පාවිච්චි කරනවා. අපි මේ සෞම්‍ය රාත්‍රියේ සූදානම් වෙන්නේ අපේ සෞරද කලාශිල්පීන් සමග දුලිප් ලෑස්ති ලසින්ත සූදානම්. එතකොට අමල් අපේ සූදානම් අපේ සෞම්‍ය රාත්‍රිය හැඩ කරන අපේ මේ කලාශිල්පීන් සමගින් අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕන මේ අවස්ථාවේදී අපේ මේ මුල් නිර්මාණයට දායක වෙච්චි පද රචනාව කරපු සංගීතය සැපයපු ගායනා කරපු ශිල්පීන් මේ හැම දෙනාම බොහොම ගෞරවෙන් ආදරෙන් මතක් කරනවා. ඔවුන් ඉදිරිපත් කළ මේ තුන් ප්‍රයාමයේ හැඩය අපි රසය විතරක් මේ වෙලාවේදී ඔබට තිළිණ කරනවා අපේ ශිල්පීන් සමග. අපේ ගීතය අහලා ඒ පිළිබඳව තවදුරටත් කතා කරමු. Thank you.
ඇසට හඬන්නට කඳුලැලි දුන් නොබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත ජරතුමනි අපි අපේ ගෞතම බුදුන් වහන්සේ සිහි කරන්නේ යම්සේද අනතුරු අප බුදුන් වහන්සේ ආසන්නේ සමගිව ඒ සමාන්තරව අපි සිහි කරන අපි අම්මව මේ ගීතය ගැයෙද්දී ඇතම් විටක ඔබ අසල ඔබේ ආදරණීය මව සිටින්නවා ඇති එතැන් විටක ඔබව අතහැර ගොස් ඇති මේ ලෝක ධර්මතාවයයි සමහර විට ඔබට ඔබ පුංචි සන්දියම ඇගේ ආදරය ඔබට නොලැබෙන්නට ඇති මේ අබුරු පදමාලාව ගැන මේ ගීතය ගැන ඔබේ දැක්ම කොයි වගේ ඔව් මෙතන අංක එකටම කියනවානේ දෙවෙනි බුදුන් කියලා ඒ කියන්නේ දෙවෙනි බුදුන් කියනකොටම ඒකේ නොකියවෙන අර්ථයක් තියෙනවා පළවෙනි බුදුන් කෙනෙක් ඉන්නවා ඒතර පළවෙනි බුදුන් තමයි ගෞතම බුදුන් වහන්සේ ඊළඟට අපට අයිති වෙනවා දෙවෙනි බුදුන් කියන්නේ අම්මා. ඒක සාමාන්‍ය අපේ බෞද්ධයන්ගේ විහාරයේ තියෙන දෙවෙනි බුදුන් කියන්නේ අම්මා කියලා. ඊට පස්සේ බුදුවරු දෙන්නෙක් ඉන්නවා පළවෙනි බුදුන් ගෞතම බුදුන් සහ දෙවෙනි බුදුන් අම්මා. එතකොට ඒ අම්මා ලෝක පිදුම් ලද. මේ ගීතේ කියන විදිහට ලෝකේම පූජාවට ලක් වෙච්ච කෙනෙක් තමයි දෙවෙනි බුදුන් කියන්නේ. සමහරට අබෞද්ධ අය මේ දෙවෙනි බුදුන් මිසක පළමු බුදුන් වඳින්නේ නැහැ. කිතුණු බැතිමතෙක් එහෙම නැත්නම් Hindu බැතිමතෙක් බුදුන් වඳින්නේ නැහැ. නමුත් අම්මා කියන දෙවෙනි බුදුන්ට ලොවක පිදුම් ලද. ඒ කියන්නේ විශ්වයටම මේ අම්මා පිළිබඳ ලෝකයටම අම්මා පිළිබඳ සංකල්පය මේ ගීත රචකයා පද රචකයා අරයි යනවා. ලෝක පිදුම් ලද ලොවට උතුම් ලද. ලෝකයේම විශිෂ්ටත්වයටපත් වෙච්ච ළඳ තමයි කාන්තාව තමයි අම්මා කියන්නේ. ඒ ලෝකයේ තුල ලොකු වේදිකාවක් මත අම්මා තබලා ඊළඟට ආරං එනවා අම්මා Tamanගේ පෞද්ගලික තැනට ආරං එනවා. ඒ කියන්නේ දසවන් සනසා මා නැලවූ ඔබ ඒ කියන්නේ කන් දෙක මිහිරටපත් කළා මම නැලෙව්වා ඒ කියන්නේ කවි කියලා නැලෙව්වා ඒ කියන්නේ මුල් කාලේම කවුද මේ මිහිර ලබා දෙන්නේ දරුවෙකුට මේ අම්මා ඊට පස්සේ මියුරු මියසිය මියුරු සංගීතයේ අරුත තේරුම කියලා දුන්නේ අම්මා කවි කියලා නලවමින් ඊළඟට ඒ මියසිය අද මා ගයනාවිට මා සනසන්නට ඔබ මා ළඟ නැත. ඒ කියන්නේ ඒ අම්මා අද මෙයා ගායනා කරන වෙන්නේ. මේක ගායනා කරන වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. යම් තත්වයකට පත් වුණාට පස්සේ ඒ තත්වේ බලන්නට ඇය එතන නැහැ. මේක තුල ආත්මන රෝහණ යලිත් මේ බෞද්ධ සංකල්පේ මතු කරනවා. මොකද අනිත්‍ය කියන එක. අම්මා කියන එක යලි ඉන්නේ නැහැ කියන එක. ඒකයි මම මුලිනුත් කිව්වේ මේ ගීතවල හැමතිස්සෙම එකතු කරලා ගත්තොත් මොකද අපේ සංස්කෘතිය තුලින් මේවා එන නිසා මේ සංස්කෘතික සාධක සංස්කෘතික ලක්ෂණ මේ ගීතවල ගැබ්බෙනවා. ඇසට හඳන්නට කඳුලැලි දුන්නේ ඔබ. අම්මද අපට කඳුළු දුන්නේ? නෑ. කඳුල කියන එක ඇහැට කොහොමත් තියෙනවමයි. නමුත් ඇසට කඳු හඳන්නට කඳුලැලි දෙනවා. ඒ කියන්නේ අඬන්නේ ඇයි? අපි දුකට. එතකොට මේ දුකට අඬන්න සැලැස්ුවේ කවුද අම්මා? ඒ කියන්නේ දුක දරා ගන්න තමයි මිනිස්සු අඬන්නේ. ඇඬුවට පස්සේ දුක නැති වෙනවා. එතකොට මේක ලබා දුන්නේ කවුද? අම්මා. ලතවුල් දරාගන්නේ කොහොමද? හරි ඒක ඒ සඳහා අවශ්‍ය ධෛර්යය කොහොමද ලබා දුන්නේ කියන එක අම්මා දෙන්නේ. ඒ දිරියෙන් අම්මා දුන්න මේ දුක ඉවස ගන්න දුන්නා, අවශ්‍ය තැනදී ධෛර්යය ලබා ගන්න දුන්නා. ඒක මේ ඒකෙන් තමයි ලෝකේ දිනන දවස් වෙනකොට තරුණ වෙලා වියපත් වෙලා මැදි වියට එනකොට තමයි අපි ලෝකේ ජයග්‍රහණය කරන්නේ. ඒ ජයග්‍රහණය කරන වෙලාවට අම්මා නැහැ. යලිත් අනිත්‍ය තමයි
මේ මතක් කරන්නේ. ඒ කියන්නේ ලෝකේම වඳින අම්මා ඊට පස්සේ තමන්ගේ පෞද්ගලිකත්වයට අරන් මගේ අම්මා ගැන මේ කතා කරමින් අම්මා විශ්ව සාධාරණ මේ කාන්තාවක් බවට පත් කරන මේ අපූර්ව හැඩයක් තියෙන අපූර්ව මුහුණුවරක් තියෙන ගීතයක් මේක. ඔව් සුනිල් එදිරි සිංහයන් ගායනා කරපු ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදමාලාව, ආචාර්ය රෝහණ වීරසේනයන්ගේ සංගීතය. වර්තමානයේ වෙද්දී මේ රටේ අපි ඇතැම් වෙලාවට දකින කරුණු කාරණාත් එක්ක අපේ මවට ඒ තිබෙන ස්ථානය තිබෙනවාද සහ දරුවන් විසින් මව්වරුන්ට මවට ඒ ස්ථානයේ වටිනාකම දීලා තියෙනවාද කියන පැනේ නැගෙන. ඔව් මේක ඇත්තටම මේ මට කියන්න තියෙන මෙතෙන්දි පාවිච්චි කරන්න තියෙන්නේ ධනේශ්වරය. මේ ධනේශ්වර ක්‍රමයේ තුලදී මිනිසුන්ගේ අවශ්‍යතාවයන් වැඩි වෙනවා. ජීවනයේ ජීවිතේ සංකීර්ණ වෙනවා. ඒ කියන්නේ පූර්ව ග්‍රාමීය සමාජයේ ගැමි සමාජයේ දී අපි තිබුණේ අම්මා ළමයි ටික හදාගත්තා කුඹුරට ගියා ගෙදරට ආව බොහොම සරල ජීවිතයක් තිබුණේ. දැන් ජීවිතේදී ළමයි ඉගෙන ගන්නවා. ඉස්සර ගමේ ඉගෙන ගත්ත පන්සලේ පිරිවෙන ඊට පස්සේ ඉස්කෝලේට ගියා නගර ඉස්කෝලේට ගියා දැන් විදේශගත වෙනවා. ඊට පස්සේ රැකියාවකට යනවා. රැකියාවට ගියාට පස්සේ අම්මා බලාගන්න තාත්තා බලාගන්න සමහරට තමන්ගේ දරුවෝ බලාගන්න අවස්ථාවක් නැති වෙලා යනවා. අන්න එහෙම වුණාට පස්සේ මෙන්න මේක මෙතෙන්දි ව්‍යාපාරිකයෝ මේ තැනට එනවා. මොකද දැන් ඔබ දකින්න ඇති නිතරම අර මේ රූපවාහිනී දැන්වීමක් යනවා, වියපත් අම්ම කෙනෙක් මේ මෙයනවා කකුලට කකුල් දෙක දාලා ඊට පස්සේ දෙනවා. වයසට ගියාට පස්සේ අපිව රැක බලා ගන්න පෙන්ෂන් ක්‍රම හදනවා මේ සමාගම්. ඊට පස්සේ රක්ෂණ සමාගම් රක්ෂණ ක්‍රම හදනවා. මේවා හදලා ඊට පස්සේ හෝම් කියන ඒවා වැඩිහිටි නිවාස හදා ගන්නවා. මේවට සල්ලි දීලා අපිට දෙමව්පියොන්ව ඒවට ගිහිල්ලා බාර දුන්නා ළඟ ඒගොල්ලෝ රැක බලා ගන්නවා. එතකොට දෙමව්පියොන්ගේ දරුවන්ගේ අතින් කෙරෙන්න ඕන දේවල් කරගන්න කරලා දෙන්න බැරි වෙනවා මේ ක්‍රමයේ තුල. මොකද ඉස්සර ජීවිතේ සරලයි රෝහණ, දැන් ජීවිතේ සංකීර්ණ වැඩි. මිනිසුන්ට කාර් එකක් ගන්න ඕන, ගෙයක් හදා ගන්න ඕන, ගෙදරට ටයිල් දා ගන්න ඕන, සීතකරණයක් ගන්න ඕන, වායු සමීකරණයක් ගන්න ඕන. එතකොට මේවා ඔක්කොම කරන්න ගියාට පස්සේ මේවා කරලාදී ලොකු විදුලි බිලකුත් එනවා. එතකොට මේවා දරා ගන්න බැරි වුණාම මිනිසුන්ට වැඩියෙන් වැඩ කරන්න වෙනවා. හතරට ගෙදර ඉන්න බෑ, අතිකාල කරන්න වෙනවා. එහෙම නැත්නම් සිකුරාද සෙනසුරාද ඉඳලා ටියුෂන් කරන්න වෙනවා. නැත්නම් වෙන තැනකට උපදේශනයක් ලබා දීලා ආදායමක් හොයන්න වෙනවා. මෙන්න මේව සංකීර්ණ වෙන්න වෙන්න පුද්ගලයා හුදකලා වෙනවා. තමන්ගේ ළමයි ටිකත් අවසානයේදී දිවා සුරකුම් මධ්‍යස්ථානයක තියලා තමයි මිනිස්සු වැඩ කරන්නේ. එහෙම වටපිටාවක් තමයි වර්තමානයේ අපිට දැකින් ලැබෙන්නේ. කොහොම වුණත් ඉපදීම මරණය පිළිබඳව ඒ අරුත යලි යලිත් පසක් කළ ඒ සොඳුරු ගීතයත් සමගින් අපි සූදානම් වෙන්නේ සෞම්‍ය රාත්‍රියෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු මේ සෞම්‍ය රාත්‍රියේ ඉදිරි අඩහෝරාව ගත කරමු. Thank you.
කුලීදා බිනුතවරා මහ පොළවට මා වැසිගෙනනා වලා කුලීදා බිනුතවරා මහ පොළවට මා වැසිගෙනනා දිවි ගමනේම කඳු මුදුනේ සිනෙහි කඳුලෙලි සලනා අන්දරයායේ වැවුතාවල්ලි සක්මන් කරනා අම්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහවෙලියේ මලයි මට අම්පච්චි චරතුමනි දැන් අන්දරයායේ ගීත ඇහෙද්දී දැන් ඔබතුමත් පේක් දැන් ඔබතුමා අපි මෙතන මැද ඉඳන් කතා කරමු ඔබතුමන්ට ඔබතුමාගේ තාත්තව මතක් වෙනවා තාත්තගෙන් ඒ තාත්තගේ ආදරය ඔබතුමන්ට ඔබට ලැබිච්ච විදිය සහ ඔබගේ පුතාට ලැබුණ විදිය එක එක යුගයක් එක කාලයක් වර්තමානයේ වෙද්දී මම මගේ තාත්තගෙන් මට ලැබිච්ච ආදරය සහ මගේ පුංචි පුත්‍රයාට මම තාත්තෙක් විදිහට දෙන ආදරය. අපි අතර වරස් වයස් පරතරයන් මේ හැම එකක් එක්කම අපිට තියෙන අත්දැකීම අපේ තාත්තගෙන් අපිට ලැබිච්ච ආදරය කොහොම වුණත් සමස්තයක් විදිහට ඒක අර අපි ඉස්සෙල්ලා අම්මා ගැන කතා කරා වගේ තාත්තගෙන් ලැබෙන ආදරය අපි අපේ දරුවට තාත්තෙක් විදිහට දෙන ආදරය මේක පුදුමාකාරයි. ඇත්තටම බුදුන් වහන්සේ කිව්ව බ්‍රහ්මාති මාතා පිතරෝ කියන. ඒ කියන්නේ අම්මයි තාත්තයි වෙන් කරන්න බෑ. දෙන්නම එක වගේ බ්‍රහ්මයා වගේ අපි නිර්මාණය වුණේ එතනින්. අපි ශ්‍රී දනදා මාලිගාව ඉදිරිපිට ඉඳගෙන මාලිගාව දිහා බලාගෙන මේ කතා කරන්නේ. කලින් ගීතේ අපි සඳහන් කරා අම්මා ගැන. ඒතර අම්මා කොයි වගේද? අම්මා කොහොමද ජීවිතේ අපට දුන්නේ කියලා. ඊටත් අදා ප්‍රබල ලෙස කුමාර ලියනගේ මම හිතන්නේ මට මතක හැටියට සක්මන් මළුව වූ පළවෙනි කාව්‍ය ග්‍රන්ථය කරේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලේ ඔහු ලියන මේ ගීතය මම හිතන්නේ අපේ සංස්කෘතිය අපේ බෞද්ධ සංස්කෘතියෙන් නැගිච්ච අපේ සංස්කෘතිය වඩා ඔප්නං වෙනවා කියලා. අන්දර යායේ වැවුතාවුල්ලේ සක්මන් කරන අප්පච්චි. දැන් සක්මන් කියනකොටම අපට මතක් වෙනවා මේ බෞද්ධ ආගමත් එක්ක මතක් වෙන දෙයක්. සක්මන් මළුව සක්මන කියන එක මේ අපේ බෞද්ධ සංස්කෘතියේ එන එකක්. ඒතර අන්දර යායේ අන්දර කියනකොටම අපට තවත් එකක් මතකෙට එනවා. අන්දර කියන්නේ බොහොම ශුෂ්ක ශාකයක්.
කටු අන්දර අන්දර සුෂ්කයි. එතකොට අන්දර ආයෙ තමයි මේ අප්පච්චි ඇවිදින්නේ. කටු සහිත දුෂ්කර තැනක ඇවිදින්නේ. අන්දර ආයෙ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි. දොල වැඩක් නෑ වතුර නැත්තම්. එතකොට දොලේ දිය කියන්නේ වටිනාම දේ තමයි අප්පච්චි. කෙතේ නිල කුඹුර කර වෙලා වේලුණොත් කුඹුරෙන් වැඩක් නෑ. එතකොට කෙතේ නිලත් මට ගහේ වැලේ මලත් අප්පච්චිමයි. ගහවැලක් තිබුණොත් ඔකේ මල් පිපෙන්න ඕන. මල් පිපුණොත් ගෙඩිය දෙන්න ඕන. එතකොට මේ සියලු නිර්මාණයන්ගේ ඵලය වෙන්නේ මේ ළමයට අප්පච්චි. ඊළඟට අප්පච්චි මොකද කරන්නේ? දැන් මේ සෝභා මුළු සෝභාව සෞන්දර්යෙම හේතු කරනවා, සම්බන්ධ කරනවා අප්පච්චිට. වලා කුලේදා බිඳු තවරා මහ පොළොවට මහ වෙහිගෙනනා. ඔබ බැලුවා නම් අර මේග කියන නාට්‍ය. මේග නාට්‍යෙත් මේම කියනවා මේ වලා කුලක් නිර්මාණය වෙන විදිය. එතකොට මේ වහින වැස්ස මොකද්ද පුතාට දැනෙන්නේ? වලා කුලේ මහන්සි වෙලා දාඩිය තවරලා ඒ දාඩිය තමයි වැස්ස විදියට මුළු හැමෝටම ලබා දෙන්නේ. එතකොට ඒ රෝහණ ඒ දාඩිය කියන ඒ වැස්ස මුළු මහ පොළොවටම වැටෙනවා. එතකොට මේ මහ පොළොවටම වැටෙන වැස්ස කියන්නේ අපේ පියාගේ දාඩිය. දිවි ගමනේ ඉම අන්තිම දුෂ්කර ජීවිතේ අවසානෙට ගිහිල්ලා පියා නගිනවා කඳු මුදුනට. ඒ කියන්නේ ඔහුගේ අරමුණ කරා ඉහළ තැනකට යනවා. එතන ඉඳගෙන පිතු සෙනෙහි කඳු ලැලි සරණා තාත්තා පල්ලෙහා බලාගෙන ළමයි ගැන සතුටු වෙනවා. ඊට පස්සේ පියා මොකද කරන්නේ? තුරුහිස මුදුනේ මල් පළඳා. ගාත්‍ත තාත්තගේ පියේ පුද්ගලයෙකුට බෑ ගාක මල් පළඳන්න. හැබැයි ස්වභාව ධර්මයෙන් තමයි මල් හැදෙන්නේ. නමුත් මෙයා කියනවා තුරුහිස මුදුනේ මල් පළඳා. මල් ගහට එල්ලනවා, ගෙඩි එල්ලනවා. කොහමද? ගහට වතුර දානවා, ගහට පොහොර දානවා, ගස් වවනවා පියා. ඒක නිසා තමයි මේ ගහේ ගෙඩි හැදෙන්නේ. ඒ ගෙඩි හැදෙන්නේ කාටද? ගහට නෙවෙයි. පරෝපකාරාය පලන්ති උක්ෂා, පරෝපකාරාය වහන්ති නද්ධ්‍යා, පරෝපකාරාය යුහන්ති දේනු, පරෝපකාරාය සතාංගි ජීවනං. ගහක ගෙඩි හැදෙන්නේ පර උපකාරය සඳහා. පරෝපකාරාය වහන්ති නද්ධ්‍යා, ගංගාවල් ගලාගෙන යන්නේ අනුන්ගේ යහපත සඳහා. පරෝපකාරාය යුහන්ති දේනු. දේනු කියන්නේ එළදෙන, යුහන්ති කියන්නේ කිරි. එතකොට පරෝපකාරයේ සඳහා තමයි එළදෙනුන්ගේ කිරි එරෙන්නේ. පරෝපකාරාය සතාංගි ජීවන, සත්පුරුෂයන්ගේ ජීවිතයත් පර උපකාරය අනුන්ගේ උපකාරය සඳහායි. දැන් ඒක තමයි මෙයා මේ කියන්නේ. තුරුහිස මුදුනේ මල් පළඳා, කැකුළු මුවට පළ වැල නෙළුවා. ගෙඩි මල් පළඳලා ගෙඩි පැවුනට පස්සේ ළමයින්ට ගෙඩි තාත්තා කඩාගෙන ආවා. මේ ගෙඩි හැදුවේ නිර්මාණය කරේ කවුද? ගහට සලකලා පියා විසින්. ඒ දඬු මං බැඳ, සත්කුළු පව් බිඳ, සිදාදියට යන මං තෙනුවා. ඊට පස්සේ මොකද කරන්නේ? මාර යට සඳහන් කරා වගේ මිනිස්සු වේගයෙන් නාගරීකරණයට යනවා. නගරේ තමයි හොඳ දේ තියෙන්නේ කියලා විශ්වාස කරගෙන. ඒ නගරයට යන්න අධ්‍යාපනය ලබා ගන්න ගමේ හේනෙන් මිදිලා අර දුෂ්කර අන්දරයයන් ගැලවිලා යන්න ඒ දඬු හදලා ගල් කඩලා පාර හදලා දුන්නේ මේ පියා. මේක ඇත්තටම මං හිතන්නේ අර මං කියනවා මෞගිනී ගීත වලින් තියෙන හොඳම මෞගිනි ගීත තමයි රෝවන මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා කියලා. ඒකට සමානව යන ඉතා විශිෂ්ටම පියගුණ ගීතයක් තමයි මේක. බුද්ධාගම අපේ සංස්කෘතිය ඇතුළු සියලු දේවල් මේ ගීතය තුළ එකට කැටි වෙලා තියෙනවා. ඒ ආකාරයෙන් තාත්තගේ ආදරය ගැන කරුණරත්න දෙවුල්ගෙනේ ගායනා කළ අන්දරයායේ වැවුතාවල්ලේ ගීතය ඇහෙද්දී දැන් අපි ඇතකජතුමනි දැන් ගම ගත්තාම ගම අපේ බෞද්ධ වටපිටාවේ බෞද්ධ සංස්කෘතිය ගොඩනැගිච්ච මේ වටපිටාවේ අපේ පන්සල තමයි ඒකේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය. අපිට බෞද්ධයන් විදිහට අපේ සියලු ආගමික කටයුතු වලදී, බුදුමහත් ආගමික කටයුතු වලදී අපේ ගමේ පන්සල ස්වාමීන් වහන්සේගේ දායකත්වය, ඊළඟට පන්සලේ අපේ ස්වාමීන් වහන්සේලාගේ කටයුතු සඳහා දායක පිරිසල සහභාගීත්වය මේක හරි වැදගත් වෙනවා. ගමේක පන්සල කේන්ද්‍ර වෙනවා. ඒ පිළිබඳව අපේ මේ ග්‍රාමීය පරිසරයේ මේ පන්සල ගැන ලියවිච්ච අපුරු ගීතයක් තමයි ගමේ පන්සල කියන්නේ. අපි ගැන කතා කරමු. ඔව්. ඇත්තටම ගමයි පන්සලයි වැවයි දාගබයි කියන එක තමයි අපේ සංස්කෘතියේ බොහොම ජනප්‍රියතිමුණු දේ. හැබැයි රෝහණ මේ සංස්කෘතිය කියන එක මේ සමාජය කියන එක වෙනස් වෙනවා. අන්න වර්තව වෙනස් වෙනවා. මේක කාටවත් නවත්වන්න බෑ. එදා තිබුණු සමාජයේ බුදුන් සමයේ තිබුණු සමාජය ඒක ක්‍රමයෙන් වෙනස් වෙලා ගොඩනැගිලි වාරිමාර්ග යාන වාහන ක්‍රම සියල්ල වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන එක නවත්වන්න බෑ.
නමුත් මිනිස්සුන්ට සමහර වෙනස් කරගන්න බැරි දේවල් තියෙනවා, ආධ්‍යාත්මික දේවල්. එතෙන්දී අපට පන්සල තමයි අපේකම රැකගත්ත කියලා මේ ගීතේ කතා කරන්නේ. මොකද අපේ දානෙදී අපේ මරණෙදී සියලු දේට පන්සල සම්බන්ධ වෙනවා. සරල උදාහරණයකට ඕනෑම බෞද්ධෙක් මට ඉතා කනගාටුයි කියන්නේ, මෑත කාලයක පන්සලක් නැති ගමක මා යන විට ওই මහවැය පළාතේ මිනි 7ක් හෝ 8ක් අවසන් කටයුතු කරලා තිබුණා මේ පාංශ කුලෙ දෙන්නේ නැතුව. ඒ කියන්නේ භික්ෂුන් නැති නිසා. කියන්නේ භික්ෂුන්ගේ හිගයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවල් හැරුණකොට සියලු දෙනා ගෙදරක කටයුතු මරණයක් අවසන් කරන්නේ පාංශ කුලෙ නැමැති චාරිත්‍රයෙන්. එතකොට 7 දවසට අපි දානයක් දෙනවා. මළගිය ප්‍රාණකාරයා වෙනුවෙන්. එතකොට මේ සියලු දෙයට කවුද සම්බන්ධ වෙන්නේ? පන්සල. ඊළඟ කාරණාව තමයි ගමේ පන්සලක් තිබීම. දැන් අපි කලාව හුදකලාව රස විඳින්න පුළුවන්. දැන් චිත්‍රපටිය බලන්න ශාලාවකට යන්න නැතුව මේ මොකද්ද වීඩියෝ එකක් දාලා තනියම ඒක රස විඳින්න පුළුවන්. සින්දුවක් අහන එකත් සංගීත සම්දර්ශනයකට නොගිහින් ශාලාවකට නොගිහින් තනියම සින්දුවක් අහන්න පුළුවන්. නමුත් මේ බෝධි පූජාවක් වගේ දෙයක්, කටින පිංකමක් වගේ දෙයක්, මලගෙදරක් වගේ දෙයක්, ඒ වගේ පන්සල කේන්ද්‍ර කරගෙන ආගම කේන්ද්‍ර කරගෙන සංවිධානය වෙන දෙයකදී අපි හුදකලා වෙන්නේ නැහැ. සියලු දෙනා නැවත පන්සලට මුණ ගැහෙනවා. එතකොට ඒ අතින් බැලුවට පස්සේ මේක මොකද්ද කියන්නේ? මේකට කියනවා අපි හබ් එකක් කියලා. ගමේ සියලු දෙනා එකතු කරන අමනාපකම් මොනවාද වුණත්, ભેද මොනවාද වුණත් එකතු වෙන තැන තමයි පන්සල කියන්නේ. ඊළඟට කරන්නේ මොකද? අපේ ගම්වල අපේ දරුවන් සසුන් ගත කරුවා නිවන් පුර වැද නිවි සැනහෙන මාවතී යවුවා. අපේ දරුවෝ සසුන් ගත කරා. ඒතකොට සසුන් ගත කරන්නේ ඇයි? මේ ගෘහ ජීවිතය, ගිහි ජීවිතය කියන එක හොඳ නැහැ. දුකයි කරදරයි. ඒක නිසා සසුන් ගත කරුවා. ඇයි සසුන් ගත කරේ? ඒ සසුන් ගත වුණාට පස්සේ ශාසනය කියන්නේ මොකද්ද? සසුන කියනකොට බැලූ බැලමට තේරෙන්නේ නැහැ. ශාසනය කියන්නේ ආගම, ඇදහිලි, විශ්වාස, බුද්ධාගමේ තියෙන සියලු දේවල්, දායකයෝ, පන්සල, ඒ වේර විහාර සියල්ලටම, චෛත්‍ය සියල්ලටම තමයි සාසනය කියන්නේ. අපේ මේ කතා බහට තව ඉදිරි පියවරක් තමයි අපි මේ ගැන තවදුරටත් කතා කරමු. අපේ අසින්තත් එක්ක, අපේ දුලිප් එක්ක අපි ගීතය අහලා, අපි තවදුරටත් මේ ගැන කතා කරමු. මේ ගමේ පන්සල ගැන ලියවිච්චි එඩ්විෂාර්ද එඩ්වඩ් ජැකොඩි ෂූරින් ගායනා කළ ගීතය අපේ අද අපේ ශිල්පීන්ගේ හඬින් අපි අහමු. අපි රසවිඳින්න. අපේ පන්සල අපේ
කීවා අපේ දෙස බස අපේ පන්සල නිසා වෙන්නකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ ගැන කතා කරමින් සිටියේ මේ ගමේ ඉන්න පිරිස පන්සලට එකතු කරගෙන පන්සලේ පැවිදි කරගෙන ඔවුන් නිර්වාණය දක්වා ගෙනෙන මාර්ගය ගෙනියන මාර්ගය මේක තමයි බුදුන් වදාළ ධර්මය බුදුන් කිව් පරම සත්‍යය නිර්වාණය නිර්වාණයට මිනිසුන් ගම්වල අය කැඳවාගෙන යන එක තමයි පන්සල කරේ මේ පන්සල කියනොත් නිතティන්ම අපට මතක් වෙනකොට පන්සලක් නෙමෙයි අතර මෙතන කියවෙන්නේ කවුද මතක් වෙන්නේ රෝහණ පන්සලේ ඉන්නේ භික්ෂුව මේ පන්සලට නායකත්වය දෙන පන්සලේ ජීවමාන වැඩවසන භික්ෂූන් වහන්සේ විසින් තමයි මේ සියල්ල ගම රකින්න එක ආගම රකින්න එක ජාතිය රකින්න එක කරන්නේ අපේ ජාතිය අපේ ආගම අපේ බව කියනවා ඊට අමතරව අපේ දේශ බස අපේ පන්සල නිසාවෙන් රැකුණා අපේ දේශය සහ අපේ බස කියන මේ දෙක පන්සල නිසා රැකුණා කියලා. ඒතර පන්සල නිසා රැකුණා කියන්නේ කවුද? පන්සලේ ස්වාමින් වහන්සේ නිසා. අපිට මේ මෑත බලපු ගම පේනවා රටේ මොකක් හරි ලොකු අර්බුදයක් ආපු වෙලාවක ඉස්සරහට ඉන්නේ කවුද? බෞද්ධ භික්ෂුව ස්වාමීන් වහන්සේලා ඉස්සරහට ඇවිල්ලා අරගල කරනවා. ජනතාවට කරුණු පැහැදිලි කරලා කියනවා. මේ ඔක්කොම කරන්නේ ඇයි? පෞද්ගලික වාසියක් සඳහා නෙමෙයි. මේ භාෂාව රැක ගන්න ඕන. ජාතිය රැක ගන්න ඕන. මොකද භාෂාවක් නැති වුණොත් ඕන කිසි දෙයක් පවතින්නේ නැහැ. අපි මේ කතා කරන්නේ මේ සියලු කටයුතු කරන්නේ සාහිත්‍ය කතා කරන්නේ ආගම කතා කරන්නේ භාෂාව. මේ දිනේ කරන්නේ භාෂාව නිසා. භාෂාව නැති වුණා. භාෂාව අභාවයට ගියොත් යම් විදියකින් මේක රැක ගන්න බැරි වෙනවා. ඒ නිසා අංක 1 මේ සියලු දෙයට බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරේ භාෂාවක් තිබුණ නිසා. භාෂාවක් නොතිබුණා නම් අර දෙමළෙන් කියන ඌමකණ්ඩ කනවුපෝල කියලා. ගොළුව දැකපු හීනේ වගේ කියලා. ගොළුව හීනියක් දැක්කට ඒක කියා ගන්න බැහැ. ඒ වගේ අපිටත් ගැටලුවක් එනවා. ඒ වැදගත් කාරණාවන් ටික තමයි මේ ගීතයේ ඔස්සේ මතක් කරන්නේ. මොකද මේක සංස්කෘතියක භාෂාව කියන එක පන්සල කියන එක මේකෙන් ගලවලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. මේක වටා ඉතිලා තියෙන අනෙකුත් කාරණාවල් ගලවලා අයින් කරන්න පුළුවන් කමකුත් නැහැ. මලගෙදර චාරිත්‍රය අපට අයින් කරන්න බෑ. පින්කම හත් දවසේ දානය කියන එක අයින් කරන්න බෑ. තුන් මාසේ දානය කියන එක අයින් කරන්න බෑ. මේ සංස්කෘතිය තුල හැදුනා නම් සිංහල සංස්කෘතිය තුල. ඒතර මේක රැකගන්නේ කවුද? තවමත් පන්සල. පන්සල කියන්නේ පන්සල තුල වැඩ වාසය කරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා. සෞම්‍ය රාත්‍රියේ මේ හෝරාවට සමුදෙන්න තමයි සූදානම්.